දෙන මායිවන් කලි පිළිගන කේකෙකට මෙස්සලක අලුත් වීඩියෝ එකක් කරදී මේ වීඩියෝ එකදී මම ඔයත් එක්ක කතා කරන්නේ ඔඩිට් එකක් කියන්නේ මොකක්ද සයිමන්ට් එකක් කියන්නේ මොකක්ද ඉතින් මේක ඔයා දන්නේ නැත්නම් ඔයා ඔඩිට් ෆර්ම් ට්‍රේනින් යනවා නම් තාම එහෙම නැත්නම් ඔඩිට් ෆර්ම් එක වැඩ කරනවා නම් තීරුමක් නෑ ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණයක් ඔඩිට් එකක් කියන්නේ මොකක්ද සයිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක ඉතින් අපි යමු වීඩියෝ එකට ඉතින් මම හරි ඉස්සෙල්ලාම කියන්නම් මේ ඔඩිට් එකක් කියන්නේ මොකක්ද එහෙම නැත්නම් විගණනයක් කියන්නේ මොකක්ද කියන එක ඉතින් ඉතින් ඔඩිට් එකක් කියලා කියන්නේ මේකෙන් විශේෂයෙන්ම අදහස් කරන්න ඇවිල්ලා කම්පැනි එක නේ ඔඩිට් රිෆර්ස් ටු ද සිස්ටමැටික් එක්සමිනේෂන් ඔෆ් ෆයිනෑන්ෂියල් රෙකෝඩ්ස් ට්‍රාන්සැක්ෂන්ස් ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ අර කම්පැනි එක තියෙන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තියෙනවානේ ආදායම් ප්‍රකාශය ශේෂ පත්‍රයන් මූල්‍ය ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන වගේ දේවල් ඉතින් මේ වගේ නිවැරදිභාවයේ තහවුරු කරන එකක් තමයි ඔඩිට් එකකින් වෙන්නේ සයිමන්ට් එකකින් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ ඉතින් ඊළඟ කාරණේ තමයි මේ ඔඩිට් එකක් කරන එකේ අරමුණ වෙන්නේ ඒ අර ඉන්ඩිපෙන්ඩන්ට් ඇසෙස්මන්ට් එකක් දෙන එක. කියන්නේ අපි සාධාරණ ස්වාධීන මතයක් ප්‍රකාශ කරනවා මේ හදපු මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කරලා තියනවද නැද්ද කියන එකට අපි අර ඔඩිටර්ස්ලා විදිහට එහෙම නැත්නම් අපි ඉන්ඩිපෙන්ඩන්ට්ලි අපි මතයක් ප්‍රකාශ කරනවා මෙන්න මේක සත්‍ය හා සාධාරණ තත්ත්වයක් ගැන දක්වනවා කියලා අපි කට්ටිය හදලා තියෙන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ. ඉතින් ඔඩිට් එක සාමාන්‍යයෙන් ඔඩිට් විදිහට මෙතෙන්දී සාමාන්‍යයෙන් සලකන්නේ අර එක්ස්ටර්නල් ඔඩිට් සම ඔඩිට්ස් විදිහට සලකන්නේ. සාමාන්‍යයෙන් ඉන්ටර්නල් ඔඩිට් එක ඉන්ටර්නල් ඔඩිට් එකක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි ටිකක් අර කාලයක් දෙක දිගට කරනකොට එහෙම නැත්නම් අර සමහර අර ඒ කියන්නේ ඇඩ් හොක් බේසිස් නෙවෙයි එහෙම නැත්නම් කරනකොට සමහර ලාට මේක ඔඩිට්ස් විදිහටත් ගන්නවා. මේ සාමාන්‍ය ඉන්ටර්නල් ඔඩිට් කියන්නේ ඇසයින්මන්ට් ටයිප් එකක් විදිහට තමයි ගන්න අපි. ඉතින් එක්ස්ටර්නල් ඔඩිට් සමා සාමාන්‍යයෙන් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පිළිබඳ මතය ප්‍රකාශ කරන එකේම නැත්නම් අර ඔඩිට් ඔපිනියන් එකක් දෙනවා කියලා කියන්නේ ඒකට තමයි අපි ඔය ඔඩිටින් වලදී කරන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ ප්‍රයිමරි ෆෝකස් එකේම නැත්නම් ප්‍රධාන අරමුණ තමයි ඔඩිට් එකක් කරන එකේ ඒ හදපු මූල්‍ය ප්‍රකාශන කට්ටලේ වාර්ෂික වාදනය යාලා 3/31ට හදන කියන අවුරුද්දකට හදන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කළ දෙනවාද කියන එක පිළිබඳ මතයක් ප්‍රකාශ කරන එක තමයි මෙන්න මේ ප්‍රධාන වශයෙන් වෙන්නේ රෙකවුන්ටිං ස්ටෑන්ඩඩ්ස් ඒවා අනුව මූල්‍ය ප්‍රකාශන ආදල තියෙනවාද කියන එක බලලා තමයි ඔඩිට් එකේදී වෙන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේ. එහෙනම් ඇසයින්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඇසයින්මන්ට් එකක් කියලා කියන්නේ මේක වෙල සාමාන්‍යයෙන් අර ඔඩිට් ක්ලයන්ගේ රික්වයර්මන්ට් මනේ ඔඩිට් කෙනෙක්ගේ වෙන්න පුළුවන් නන් ඔඩිට් ක්ලයන්ට් කෙනෙක් වෙන්න පුළුවන් කාගේ හරි රික්වයර්මන්ට් එක අපි ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකට ස්පෙસિෆික් එන්ගේජ්මන්ට් එකක් කරනවා නම් අන්න ඒ වගේ එකට තමයි අපි කියන්නේ ඇසයින්මන්ට් එකක් කියලා. ඉතින් සමහර ඔඩිට් ෆර්ම්ස් වල ඇවිල්ලා ඇසයින්මන්ට් ගොඩාක් තියෙනවා. ඒ ඔඩිට් වල ඩඩයිල සමහර පොඩි පොඩි ෆර්ම්ස් වල ඇසයින්මන්ට් ගොඩාක් තියෙනවා. සමහර ලොකු ෆර්ම්ස් වල තියෙනවා ඇවිල්ලා ඒකට සඳහා වෙනම ඇසයින්මන්ට් කරන්න වෙනම ඩිවිෂන් බව තියෙනවා. ඉතින් ඔඩිට් ෆර්ම්ස් වල. ඉතින් ඒකෙදි මේ සයිමන්ට් එකේදී ඇවිල්ලා ගොඩක් වෙලාවට ඇතුළත් වෙන්නේ ඔය සමහර ඉන්ටර්නල් ඔඩිට් එක සයිමන්ට් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටැක්ස් ඔඩිට්, ෆොරන්සික් ඔඩිට්, රිස්ක් ඇසෙස්මන්ට්, ඩියු ඩිලිජන්ස් රිවියු, ඉතින් ඇඩ්වයිසරි සර්විසස්, කන්සල්ටන්සි ප්‍රොජෙක්ට්, ඒක ඩියු ඩිලිජන්ස් වගේ එකක් ගත්තොත් එහෙම ඩාර ඒවා කර ක්ලයන්ගේ රික්වයර්මන්ට් එකට සමා කරන්න. සමහර අපිට එක කම්පැනියක් තව කම්පැනියක් ඇක්වයි කරන්න යනවා. එතකොට ඒ කම්පැනිය ඇවිල්ලා සම්බන්ධයෙන් ඇසෙස් කරන්න කියලා එක. ඒක එක ටයිප් එකේ අසයින්මන්ට් එකක්. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ මොකක් හරි කොහේ හරි වංචාවක් හරි වරකමක් හරි වුණා නම් ඒ සම්බන්ධයෙන් වෙනම ඔඩිට් එකක් කරන්න කියලා එක ඉන්ටර්නල් ඔඩිට් එකක් වෙන්න පුළුවන් ෆොරෙන්සික් ඔඩිට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය මේ සම්බන්ධ වැඩි විස්තර අවශ්‍ය නම් ඔය අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට ගොඩක් වෙන මේක එක ඔඩිට් types ගැන videos ටිකක් ගේන්න. ඉතින් ඊළඟ තමයි ඇවිල්ලා මේ ස්කෝප් එක ගත්තොත් එහෙම ඇවිල්ලා ස්කෝප් එක ඇවිල්ලා තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ක්ලයන්ට් තීරණය කරන්නේ. දැන් ඔඩිට් එකදී ස්කෝප් එක ක්ලයන්ට් නෙමෙයි මේන්ලි තීරණය කරන්නේ. ඒක ඇවිල්ලා ඔඩිට් තීරණය කරන්නේ. හැබැයි මේ ඇසයින්මන්ට් එකදී කියන්නේ ක්ලයන්ට් ඕන දේ තමයි අපි කරන්නේ. ඒක නිසා ඔඩිට් ඇසයින්මන්ට් එකට යනවා නම් ගිහලා ක්ලයන්ට් අරක ඕන මේක ඕන මේක ඇවිල්ලා බලන්න ඕන අරකයි කියලා කියන්න බෑ ඔයාලට. එයාලා දෙන ස්කෝප් එකට එයාලා දෙන ස්කෝප් එක ඇතුළේ ඉඳගෙන තමයි අපි ඔන්න ඔය කියන ඇසයින්මන්ට් එක කරන්න ඕන. එහෙනම් එහෙනම් සමරි එකක් විදියට ගත්තොත් ඇවිල්ලා මේ දෙක අතරේ නම් ඔඩිට් එකයි ඇසයින්මන්ට් එකයි කියලා ගත්තොත් ඔඩිට් එකේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පිළිබඳ ඇවිල්ලා අපි සාධාරණ තහවුරුවක් කර ගැනීම සඳහා මතයක් ප්‍රකාශ කරනවා මේක සත්‍ය හා සාධාරණ ඉදිරිපත් කරලා තියෙනවද නැද්ද කියන එක. හැබැයි ඇසයින්මන්ට් එකදීම නෙවෙයි ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එකට අපි එයාගේ තියෙන විවිධ අවශ්‍යතාවයන් මත අපි එක ටැක්ස් එකක් වෙන්න පුළුවන් ෆොරෙන්සික් එකක් වෙන්න පුළුවන් රිස්ක් ඇසෙස්මන්ට් එකක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් කරනවාට අපි කියනවා මෙන්න මේ ඇසයින්මන්ට් එකක් කියලා. මං හිතනවා මේ දෙකේ පැහැ වඩා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ දෙක අතර වෙනස මොකක්ද කියන එක අපි මේ වීඩියෝ එකේ ඇසර කඳවමු.